දේශපාලන සතිය අදත් දේශපාලන සතියෙන් සුපරදු විදිහටම ලංකාවේ දේශපාලනය ඔබට නොක කියන කතා පෙළ අපි කියන්න සූදානම් වෙන්නේ. බැසිල් රාජපක්ෂ ආවා පොහොට්ටුව යළි පිපේ. එහම කතා තයි ගොක් ගිහින් තිබුණේ හැබයි ඉතින් සාමාන්‍යයෙන් වැසිල්රාජපක්ෂ හැමැරීම ඔය විදිහයට ගිල්ලා පහවා. ඒකට ම් කාරික තාව කුත්ඇතිවන. හැබයිඉති ඒ පොට පු ුදුවන්න ඉහලට ස්වා බන්නට ලොක හයියක් වුණනාද කියනෙ නම් අපි තේරෙන්නේ නෑ කොහමහරි මේ වනකොට පොද ජන පරමුණෑඇතුළේ ජනාධිපති සටන වෙනුව නම් කම්බෑදිල්ලක් තියනවා. ගම් පහතික්බන රැස්වීමක් ඒක ඇැවිල් හිටේ ඉන්දික අනුරුදවිතරයි අන්න ඒ මයි පුදදුම ධනබන කාරී බවට පත් වන. රාජපක්ෂල වෙනුවෙන් පෙනිහිටපු ප්‍රසන්නකෝ. ඒ වෙක ම රජ පක්ෂ නාදීපති අපේක්ෂකය කරන සටන දවසීම් දවස දයාරුවමින් තිය නාකාරයක් තමයි පේන්න තියෙන්නේ. පොද ජන පෙරම නෙල්ලොකවාය කවරුත්තයක එකතු වෙලානෑ. පොදජන පෙරමණින් හත් අත දෙෙක් විතයි නාමල් පිටිස්සෙන් ඉන්න කිය තමයි, අපි ැ තොතු වාරාවන්න. උදුම කියන්නේ මහින්දරජ පක්ෂ මහත්තයයක් මේ වෙන කොට ය මාකාරයක මේ කතාවට එතරම් එකඟ තැනක නෙවෙයි ඉන්න කියලා අපිට නම් වාර්ාවනා. කොහම වනත් පහුගේ දවස තවත් සුවිශේෂී සිදුවීම් කිහිපයක් මසිද්ද වනා. එයත තමයි කෝ් සහභතිකම හමන් . ්‍ය ප මට හ පති රේ ස හ ෝහි ුණ ව ද පත්තුනේ. හැබැ ති ක් මන් ්‍ර තු ට ලොක හිත දීම ැවුණලු. ඒනිසා හිත්‍රදවීම එක් ල බොඩ මන්ත්‍රීතුම කේ. වරුදු විසි පහ රාජ්‍යසේව අදැකම් තමන්ට තියනවා කියලා. ඒවි තරක් නෙවෙයි අවරුදු විස්සක් විගන රජ්‍ය ූල ආදායම් කළ ම න වගේ ල් අද කම් තියන කියලා කිවවා. ැො ල තු ප නතාව ශ න්න යක් නෙව. ෝබ සබහපති ුරේ සඳහ ඉදිරිපත් වුණු ගාමිී වලේබොට පරාජය පස්සෙකිවේ ය වගේ කතාවක්. ඉතින් ඇත්තටම පොදු ජන පෙමුණ රෝහිතා අේගුණ වර්ධනව ඉදිරි පත් කලා ඊට පස්සෙ තමයි මේ කමිටුවට ඔහු චන්දයන් තේරී පත්ුණ. අපිනම් මේ ගැන මුකුත් කියන්නේන්න නෑයිති පර්ලිමේන්තුව චන්දදීලා තමයි ඔවුන් අන්තිමේද මේේ දිරි පත්වවෙලා තියන්නේ. ී දේශපාලන සතිය ගෝටබේ රාජක්ෂ වින් රජචිත ජධීප පති ර නර කුන්තරන කිය ග්‍රන්ය. එලිදක් පලා පැය කිහිපක් ඇතුළලදී පලමු මුද්‍රණ විකිනි ලායිඉවරවුණා. මේකට ෙවෙනි මුද්‍රයයට වෙළට පෙළට නිකුත් කරලා තුන්ගනි මුද්‍රණේ සහසියල්ල සූදානම් කරලාතියෙන කියල තමයි අපිට වාර්තාබොනේ. ලොකුලොකු කතා ගොඩක් මේ ඇතුළ කියවෙනවා හමුදා ප්‍රධහනින් ගැන ඔවන්ගේ ක්‍රියා කලාපයෙන් ගෙන මෙසිියල්ල මේ පපොතේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මේකත් යම්මාආකාරයක ආන්දෝලනාත්මක කතාවක් ඉදිරි සතිකිහිපේ තුළ අනිවාරයෙන්ම නිර්මාණය කරව. රනිල් මහින්ද ැසල් සාකච්චාවකුත් පහුගගේ දවසක පවත්වල තිෙබුණා මෙ සාකච්ඡාවිදි. ශේෂ කරුණු කිහිපයක් පිබඳව ලොකු අවධනයක්යමු කලාතියෙනවා. ස්සල්ලම මහමතිවරණයක් ගනවද නැත්නම් ජනාධීපතිවරණය ගේනද කියන කාරුණය පෙළබඳ මෙහිදී තදින් සාකච්ඡාාවලා තියෙනවා කියලා තමයි අපිචාරංචෝනේ ගොහමඋනත් නාධීපතිවරයා ඉන්නේ මහමැතිවරණට යන්න බෑ කියන තන. හැබැයි මේ වෙදදි පොදු ජනපරමුණ පැත්ති එනදේ තමයි මේ වෙලාවෙ ජවිPකට යම් පීක් එකක් තියවා නම් ඕක කඩන්න හොඳම මේ වෙලාේ මහමැතිවරණය කිය කාරණය. බද නිකමට දේශාල සංවාධවල බලන්න සජබය පොහොටටුව ුවන්P එක මේ තුනම එකතු වෙලා මාලිමාවට ගහනය කළ කරන්නේ. ඒකෙන් ඇත්තට මාලිමාවට වාසියක් වනක තමයි අපිටනම් පේන්න තියන්නේ. මොකද යම් කෙනෙක් චන්දය දෙන්න දෙපැත්තකට හිතහිත ඉන්නවනම්. ඒ ඔක්කොම එකතු වෙලා මාාලිමාවට කතිර ගන්න ඒයි කියන ප්‍රශ්නය දැක් දේශපාලන ෝක කාටත් ඇවන ප්‍රශ්නයක පත්වෙලා ව දේශපාලන සතිය. ත තුර ර පිබඳ බ න හ ෝද ප තු දිරිපත් රන තුර රා අ ැබන තිර හ ත් ක කරන්න ක ය තු කරන කිය ග . ර ද බ හ್ ො පති ます. දෂ රෝධී පෙරමුණ විසින් තමයි මේ ගොඩු කලා තියන්නේ දේශබඳ ෙන්න කොන් ශ්‍ර ලංකා පොලිසිේ සිදු තනතුරකහෝ රාජ්‍ය සේවය තනතුර දරීමට නුසුදුසුයි කියන ප්‍රකාශය එක්කම තමයි ඔඕන් මේ කියන පෙත්සම ගොුණු කිරීම සිදු කරලා තියන්නේ. දැන් මේ දස්සල තව ලස්සන වැඩක් වෙනවා. පහොදු ජන පෙරමුණේ ගැටම කලේලි ිහින්න දමුල්ල. ඔය ගැටම මලික ැනයි තන්නනකොන් පවල. පමිත ණඩර ෙන්න්නොන් කියන්නන්නේ මේ ේදන්න ආරක්ෂක රාජමාතවර. ඔහගේ තාත් තමයි ජතතාතර ප්‍රසිද්ධ. දකාවිදදි නගහල වැඳලා මහින්ද රාජපක්ග සම ල්ලපු ක ෙන. අන්න යගේ පවලෙන් තමයි දෙන් නතිපතිවරයාට සහයෝගේ දෙන්නඕන කියනකතාව ලල්වෙෙන්න්න. ප්‍රමිත කියනම අප ජනාතිිපතිවරයාට තම අවස්ථාවක් ලබා දෙන්නඕන කියලා. පහොටුවේ ඇැ ප්‍රතිපත්තියහ විවේචනය කරන්න කටේතුරල තියෙනවා. ඉතින් සමහර අයත් එක් තර්ක විතාර්කත් කර තිීමම. කොහමහරි අන්තිබේදී. එ ල වික්ක්‍රම සිංහට ාව සකක් කියලා . ල ගට ර න මයි ප්‍රමි ත් කිය ේක් ත් අ මයි හොට සංම ී ංගමයයක් හොට ුව න දීපති ක්ෂකය මල් රජ පක්ෂ කියල එක තාවකට න්න. ේ ම ක් ක් ැ ල් හ ත්. න්දුව එක පොහොටතුට ඒතාමත් අවාසිදායකයි කියලා. ඒ වගේ ජනාධිපතිවරණට යනට වැඩිය මහමැතිවරණකට යනක තමයි වඩාත්ම වාසිදායක කියලත් අන්න ඒ සමීක්ෂණයෙන්ම කියලා තියවා. ඔන්නොයි කාරණනා දෙකම අතේතියාගෙන තමයි මේ පර ැසිල් රජපක්ෂ ලංකාවට එන්නේ. ඒගේම තමයි නාමන් රජ පක්ෂලා ජනාධිපති කැම්පෙන් එකක් වෙනම ගෙන ගියට. බැසිල් ඒකට කිසිදු අනුගරහයක් නෑ කියන එකක් කියවලා.ී දේශපාලන සතිය. එ අතර යන්න තනක් නැව එන්න රත් ෆෝන් සේකා වෙදදි ආපහ වතක් සමගජන බලවගේ පැත්තටම කැ මින්න ව කියලතමයි තොතුර වාර්ාවන්නේ. අර ගම් පහති ිච ැසීමට ෆොන්සේකට ආාධ කරල නැතිකොටත් කිසිදු ආාධනයක් නැතුවන්න සජි රැසීමට ගොඩ වෙලාලු. එත් එක්කම ආ්ඩුවේ ලොකු සදධයක් දපුූ තරුණ ඇති කෙනෙක් ේදවස්වල සද්ද හලඉන්නවා. එයි හිම ලා තියෙන්නේ වෙදදි මාධ්‍ය ඔහුට පන්න පන්න ගහනවලු. මේ ඇමතිතුමාට සංවිධානත්පකව සැල්සම් කල දදි ප්‍රහරයක් දියත් කර තියව කියලා මයි, මේ වෙදදි තතා හටලක් පෙලාතියෙන්නේ. අපි වැඩේ තහවරු කරගත් හම කෞවද මේ ඇතිතුමා කියලත් ඔබට හරියටම විස්තරය කියන්නම්. මෙ මේ විදදියට තමයි ේෂඇතිය ලංකා විදේශාලන ඇතුළේ වුල් ියවුල් නිර්මාණය වෙලාතිබුණේ. අවසානයට තවත් කතාවක් කියන්නම්. ලිේතු මන්ත්‍රවරුගේ ෝජන සම්මතයකන්න පාර්ලිමේෙන්තුව විස්සරවා හරීම සඳහ සූදානමක් පවතින බවටත් කතාවක්තියනවා. සියලදේක හොහමහර ජනතිපතිවරනේද මහමැතිවරනද කියනද මත තමයි දැක්සියාල දොලනවෙමින් පතින්නේ මේ ලංකාව දේශපාලනෙන් නො කියන කකාතාටික අපි ඔබට කියන්නේ ඔප ජනතාව වයෙන් බුද්ධිමත්වය යුතු නිසා. එහනම් ලබන සතියේ ආබහ හමුවමු. අපි බලන්න මේදේවල් අහන්න ඔල්ලුව කල්පනා කරලා ඊළඟවතාවදී ඔබ චන්දේ පවිච්ි කරන්න දේශපාලන සතිය.